දෝලන තරංග පාඩමේ ධ්වනිය කොටස සාකච්ඡා කළයින් පස්සේ ඊළඟ මාතෘකාව අපිට කතා කරන්න තියෙන ධ්වනි තීව්‍රතා මට්ටම සහ කනෙහි සංවේදීතාවය කියලා කියන මාතෘකා දෙක ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක අරන් එන්න කියලා හිතුනේ. ඉතින් අපි දෝලන පාඩමේ ගිය පාර කලින් වීඩියෝ එකේදී තාරතාවය විපුලතාවය සහ ධ්වනි ගුණය කියලා කියන මූලික ගුණාංග තුන ධ්වනියේ ගුණාංග තුන ගැන සෑහෙන ගැඹුරු විස්තරයක් සාකච්ඡා කරගත්තා. ඒ ටික අපි ඉගෙන ගත්තා. ඒ ටිකේදී ධ්වනි තී කියන්නේ තාරතාවය රඳා පවතින්නේ මොන සාධක මතද? විපුලතාවය රඳා පවතින්නේ මොන සාධක මතද? ඊට පස්සේ ධ්වනි ගුණය රඳා පවතින්නේ මොන සාධක මතද? ඔය වගේ කරුණු ගැන අවධානය යොමු කරගත්තා. මේ වීඩියෝ එක බලද්දී ඒක බලලා තියෙන්නේ බලලා නැත්තම් ඒ වීඩියෝ ඒ කරන වීඩියෝ එක බලන්න. ඒක බැලුවාම ඒ ගැන පූර්ණ අවබෝධයක් එයි. හරි මොකෝ දැන් අර ඒ ටික සහ දැන් මේ අපි අද කතා කරන මාතෘකාවේ නම් ටිකක් විතර ගණන් එනවා. නමුත් අර කියන්නේ කොහොම නමුත් ඒ වල ටිකක් ගණන් යෙදෙන ප්‍රමාණය ගණන් අහන ප්‍රමාණය අඩු නිසා ප්‍රශ්න අහන ප්‍රමාණය අඩු නිසා ගොඩ දෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැ මේ පාඩම් ගැන මේවා ටික ගැන. ඒ නිසා ඒක මම අර පොඩි මේ पोस्ट टेलीग्राम ग्रूप यूट्यूब मुको मे यार चूट चूटे अनुमातृका पाड़ सहन मुको ये समहार विलावर प्रश्न अहनवा ये अव्वा में अवधान सदाता मुखद उत्तर हेमह චූටි අනුමාත්‍රිකාව ඉදලාගෙන හැම දෙයකම අවධානය යොමු කරලා හැම දෙයම ගැන මොනවාම හරි දෙයක් දැනගෙන විභාගයකට යන එකේ තමයි වටිනාකම තියෙන්නේ. එහෙම නැත්නම් තමයි විභාගේ සාර්ථක කරගන්න හම්බ වෙන්නේ. හරි ත්‍රිහිඳ ඒ පණිවිඩය තොලුවේ තියාගන්න. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එකේ ගැනත් මතක් කරන්න ඕනේ. ක්ලාස් එකේ අපි දැන් මේ මාසේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගිය සතියේ පටන් අරගත්තා. විද්‍යුත් චුම්බක ප්‍රේරණය මූලික කොටස් එක අපි ගිය සතියේ කතා කරේ. තව ඉස්සරහට ඊළඟ ඉක්‍ර කොටස් ටික සාකච්ඡා කරන්න තියෙනවා මෝටරේ ඩයිනමෝ එක වගේ වැදගත් සිද්ධාන්ත. ඉතින් ඔන්ලයින් ක්ලාස් එකට එකතු වෙන්න නැත්නම් ඒකටත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. පැරණි පාඩම් ටිකත් ඕගොල්ලන්ට යාන්ත්‍ර විද්‍යාව ආලෝකය එතනින් ගියාම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර විද්‍යුත් විභවය ඔය වගේ මාතෘකා විශාල ප්‍රමාණයක් අපි ඔන්ලයින් ක්ලාස් එකේ සාකච්ඡා කරලා ඉවර කරලා තියෙනවා. ඒ වගේම ප්‍රැක්ටිකල් ටික සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරලා තියෙනවා ඔන්ලයින් ක්ලාස් එකේ. ඒ හින්දා ඒවල ලින්ක්ස් ටික පුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒ ටිකත් බලලා බැලුවේ නැත්නම් ඒ ටිකත් ඔයාලා බලන්න. බලලා ඉවරනම් මේ මම අර හැමතිස්සෙම කියනවා වගේ තියරි අවසන් කරගන්න ගමන ඉක්මනට කරගමු. ඒක කරගත්තයින් පස්සේ අපිට පේපර්ස් කරන්න ප්‍රශ්න කරන්න වෙලාව හම්බ වෙයි. හරි. රයිට්. එතකොට මේ ඉන්නේ දෝලන තරංග පාඩමේ කනෙහි සංවේදීතාවය කියලා කියන කොටස ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. හරි. ඉතින් පළවෙනි මාතෘකාව එක. අපි ඉස්සරහට කතා කරන ධ්වනි තීව්‍රතා මට්ටම ගැන පළවෙනිම කොටස අපිට කතා කරන්න තියෙන කනෙහි සංවේදීතාවය. මේකට කියන්නේ කනෙහි සංවේදීතාවය. නැත්තම් අපේ කනේ දින සෙන්සිටිවිටි එක කියලා අපි කියනවා. මේක සෙන්සිටිවිටි. හරිද? අපේ සෙන්සිටිවිටි එක කනේ දින සෙන්සිටිවිටි එක සංවේදීතාව. මොකද්ද මේ කනේ සංවේදීතාවය කියලා කියන්නේ? ගිය සතියේ මම කියලා දෙද්දි කියලා දුන්නා ධ්වනි තීව්‍රතාවය කියන්නේ මොකක්ද? හරිද? සහ හඬේ සැර කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ධ්වනි තීව්‍රතාවය සහ හඬේ සැර කියලා කියන එක ගැන ඉතාල පැහැදිලි කිරීමක් ගිය සතියේ වීඩියෝ එකේදී අපි කතා කරගත්තා. දැන් කන ගැන එනකොට දැන් මිනිහට ඔය අපි ඔය කතා කරන ඔක්කෝම ධ්වනි කියන අපිට මේ එළිය ඇහෙන ශබ්දබද්ධ ඔක්කෝම ටික අපි ග්‍රහණය කරගන්නේ අපිට ඇහෙන්නේ කන හින්දානේ නේ. කනෙන් තමයි අපිට ඇහෙන්නේ. හරිද? ඒතර කනයත් ඒකට හැඩ ගැහිලා තිනවා ඒ ධ්වනිය කියලා කියන එක අවශෝෂණය කරගෙන මෙන්න මෙහෙම එකක් තමයි මේ දැනෙන්නේ කියලා කියන එක ගැන දනවන්න පුළුවන් විදිහට මිනිහාගේ කන මොනවා වෙලා තියෙනවද? හැඩ ගැහිලා තියෙනවා සහ ඒකට අනුවර්තනය වෙච්ච අවයවයක් විදිහට පිළිහිටලා තියෙනවා. එතකොට දැන් මම මේක ගැන චුට්ටක් කියන්න කලින් මේ සිද්ධිය ගැන පැහැදිලි කරන්න කලින් හරි වැදගත් දෙයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. කනේ ව්‍යුහය يعني කනක් මිනිහෙක්ගේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා කියන එක. දැන් මැත්ස් කරන කට්ටිය කල්පනා කරන දැන් අම්මට සිරියකෝ මේකත් දැනගන්න ඕනද මේ ෆිසික්ස් වල? එහෙම නෑ. හරිද? එහෙම ලොකුවට ඕනේ නෑ. හැබැයි ඔයාලා මේ ඔලෙවලත් මං හිතන්නේ ඉගෙන ගන්න ඇති කණ එක කණ ගැන සබයෝ කරන්නයි කොහොමද දන්නවා ඔලෙවල් වයසේදීත් ඔයාලා ඉගෙන ගන්න ඇති කණ කොයි විදිහටද වැඩ කරන්නේ කියලා. ඒ හිඳ මම ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ. ඉතාල සරල කතාවක් තියෙනවා මේක පැහැදිලි කරන්න භෞතික විද්‍යාත්මක පැත්තෙන්. හරි, භෞතික විද්‍යාව පැත්තෙන්.
ඕක කතා කරගන්න කලින් මම චූටි ප්‍රස්තාරයක් ඇඳලා ඉන්නම් මේකත් ඔයාලා දැනගෙන ඉන්න ඕනි එකක් මේ අරක පැහැදිලි කරගන්න කලින් හරිද අපිට තියෙන පොඩි ප්‍රස්තාරයක් හරිද අපිට තියෙන පොඩි ප්‍රස්තාරයක් කතා කරගන්න හරි කෙලින් ඉරිගහන එක තමයි තියෙන අමාරුම වැඩේ මෝ හරි හරිද අපිට තියෙන පොඩි ප්‍රස්තාරයක් ඇඳගන්න මොකද්ද මේ ප්‍රස්තාරෙන් කියවෙන්නේ හරිද මේ ප්‍රස්තාරෙන් කියවෙන්නේ මෙන්න මෙහෙම එකක් හරිද මේකේ මේ අක්ෂරයට අපි ලියන්නේ සංඛ්‍යාතය හරිද මේ අක්ෂර ලියන්නේ සංඛ්‍යාතය නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆ්‍රීකවන්සි එක තමයි මේ පැත්තට අපි දාන්නේ හරිද මේක ෆ්‍රීකවන්සි එක හරිද අනෙක් පැත්තේ අපි ගහන්නේ මේ ප්‍රස්තාරයේ අක්ෂය කණෙහි සංවේදීතාවය කණේ කකේ කියලා ලියමු අයියෝ කණේ සංවේදීතාවය හරිද කණේ සංවේදීතාවය මේකට අපි කියනවා සෙන්සිටිවිටි කියලා හරිද සෙන්සිටිවිටි එක තමයි මේ පැත්තේ ගහන්නේ ප්‍රස්තාරය කියන්නේ යම් කිසි සංඛ්‍යාතයකට අනුරූපව ඒ කියන්නේ අපි මොනවා හරි දෙන ලද සංඛ්‍යාතයක් ඒ කියන්නේ හඳේ මොනවා හරි සංඛ්‍යාතයකට කන කොච්චරක් සංවේදීද කියලා කියන එක තමයි මේ බලන්නේ ඒ කියන්නේ තවත් මේක පැහැදිලි කරලා කියනවා නම් හර්ට්ස් මෙන්න මෙච්චරක සංඛ්‍යාතයක හඬක් කන මෙන්න මෙච්චර හොඳකට ශ්‍රවණය කරගන්නවනේ හර්ට්ස් මෙන්න මෙච්චරක් හොඳ සංඛ්‍යාතයක් කන මෙන්න මෙච්චරක් හොඳට ග්‍රහණය කරගන්නවා වගේ අදහසක් මේ ප්‍රස්තාරයෙන් කියවෙන්නේ. මේ ප්‍රස්තාරයේ හැඩේ පරීක්ෂණාත්මකව හොයාගෙන ඒක ඔයාට විභාග ලැබෙකේදී කනේ සංවේදීතාවයට ප්‍රස්තාරයක් ඇඳපන් කිව්වොත් ටිකක් අමාරුයි ඒ වැඩේ කරන්න. නමුත් මේක පරීක්ෂණාත්මකව කරපු යම් යම් පරීක්ෂණ වලින් ඔප්පු කරගෙන ඇඳලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රස්තාරයක්. මෙන්න මේ වගේ ප්‍රස්තාරයක්. හරිද? මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් තමයි ඇවිල්ලා තියෙන්නේ ප්‍රස්තාරය. හරිද? ඔන්නෝගේ ප්‍රස්තාරයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි? මේ ප්‍රස්තාරේ මෙතන අපි හිතමුක හර්ට්ස් බිඳුව කියලා. මේ ඈතට යන්නේ ඇත්තම තියෙන්නේ හර්ට්ස් 20000. හරි? ඔයගොල්ලෝ මේ කතාව දන්නවා. හර්ට්ස් 20000. හරි? ඊට පස්සේ මෙතන මැද ඇත්තම ගාන තියෙන්නේ හර්ට්ස් 3300. හර්ට්ස් කියන හර්ට්ස් 3300. මොකද්ද මේ ප්‍රස්තාරේ කියවෙන්නේ? මේ ප්‍රස්තාරෙන් කියවෙන්නේ මිනිහගේ කන කොච්චර සංඛ්‍යාත පරාසයකට සංවේදීද උදාහරණයක් විදිහට කිව්වොත් ඕගොල්ලෝ දන්න කතාවෙන් හර්ට්ස් 20ක සංඛ්‍යාතයක් තියෙන හඬයි හර්ට්ස් 20000ක සංඛ්‍යාතයක් තියෙන හඬයි කියලා කියන හඬවල් දෙක 20 20000 අතර පරතරයේ තමයි මිනිස්සෙක්ට ශ්‍රවණය වෙන සංඛ්‍යාතය මම ඊයේ සතියේ වීඩියෝ එකේදීත් කිව්වද මන් දන්නේ අර ඩෝල්ටන් නලා කියලා අමුතු නලා జాතියක් තියෙනවා සහ ඔය අතිදනි තරංග අපිට ඇහෙන්නේ නැහැ උමුම කිගේ මන් කිව්වේ يعني හර්ට්ස් 20000 පන්න පුහඬවල ටික අපිට ඇහෙන්නෙත් නැහැ හර්ට්ස් 20ට වඩා අඩු හඬවල ටික අපිට ඇහෙන්නෙත් නැහැ අපිට ඇහෙන්නේ හර්ට්ස් 20යි 20000යි අතර සංඛ්‍යාත ටික තමයි අපිට ඇහෙන්නේ හැබැයි පුතෝ මේක තියෙන වැදගත් කාරණාව හර්ට්ස් 20යි 20000යි අතර අපිට ඇහුනට ඒ 20යි 20000යි අතර තියෙන සංඛ්‍යාත වලිනුත් කන හොඳටම ඇහෙන. ඒ කියන්නේ කන හොඳටම සංවේදී සංඛ්‍යාත තියෙනවා. සංඛ්‍යාතයක් තියෙනවා. එතන සංඛ්‍යාත රේන්ජ් එකක් සංඛ්‍යාත පරාසයක් තියෙනවා. ඒ කන හොඳටම සංවේදී තැන තමයි හර්ට්ස් 3300. කියන්නේ මේ හර්ට්ස් 3300 හඬක් ඉතා සංවේදීව කනට මොනවා වෙන්න පුළුවන්ද? අහන්න පුළුවන්. ඒක උදාහරණයක් විදිහට කියනවා නම් මේ හර්ට්ස් 3300ක සංඛ්‍යාතයක් තියෙන හඬක් ව හඬක ලොකු හඬේ සැරක් හොඳ තීව්‍රතාවයක් ඕනේ නැහැ කනට ඇහෙන්න. චූට්ටක් නිකන් ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ් ගේවත් අපිට ඇහෙනවා හොඳට. ඒකයි මේ කියන්නේ. හරිද? හර්ට්ස් 3300 යනන් ඒ හඬ. මම කියන එක පැහැදිලි ඇති මම හිතන්නේ. ඒ කියන්නේ එතනින් දැන් චුන් 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 ගාලා චුඩි යූටි හඬක් නිපද වෙනවා. ඒ නිපද වෙන හඬේ සංඛ්‍යාතේ හර්ට්ස් 3300 නං ඒක අපිට හොඳට ඒ කියන්නේ ඒක හරි සංවේදීව ශ්‍රවණය කරන්න පුළුවන්. ඒකයි ඒ කියන්නේ. පැහැදිලිද? රන් මේ වගේ. ඒ හින්දා මේ හර්ට්ස් 3300 හොඳටම ඇහෙනවා. මේ පැත්තට යනකොට බිංදුව හරියයි ඉතින් ඇහෙන්නෙම නැහැ 20000ට වැඩියට ගියොත් ඇහෙන්නෙත් නැහැ. ඒතර 20000යි 20යි අතර වගේ 20 මෙතන පෙන්න ගන්න හරිය අමාරුයි අර පරාසයට සාපේක්ෂව. ඉතින් මෙතන 20 වගේ එකකදී යම් සංවේදීතාවයක් තියෙනවා 20000ට යම් සංවේදීතාවයක් තියෙනවා. ඒ අතරමැද ටික ඔන්නෝ වගේ වක්‍රයක් තමයි පරීක්ෂණාත්මකව ඇඳිලා තියෙන්නේ. එතන හැම දිනම ගොඩක් අය ඒ කියන්නේ කන ගැන ඉගෙන ගත්තා නම් කනේ සංවේදීතාවයේ භෞතික විද්‍යාව ඉගෙන ගත්තා නම් මේ වක්‍රය ගොඩ දෙනෙක් කතා කරනවා. මේක කිසි කතාවක් නෑ. හැබැයි දැන් ඔයාලට ප්‍රශ්නයක් එන වෙද්දී කොහොමද මගුල මේ 3300ක් මේකෙදි ඇහුනේ කියලා. 3300ක් ඇයි ඇහුනේ කියලා. ඔන්න ඕක ගොඩ දෙනෙක් මොනා කරන්න යන්නේ නැද්ද? මේක හොයන්න යන්නේ නැහැ.
ඉතින් ඒක තමයි මේ කියන්නේ. හරිද? ගොඩ දෙනෙක් මේ 3100 ගැන හොයන්න යන්නේ නැහැ. මේක හරි ලස්සන පැහැදිලි කිරීමක්. මිනිහෙක්ගේ ඇඟ කියලා කියන එක තනිකර භෞතික විද්‍යාව මත පදනම් වෙච්ච තැනක්. හරිද? ගොඩාක් දැන් ඇඟේ තියෙන. ඔයා උදාහරණයක් විදිහට ලේන හරවල ලේ ගමනාගමනය ගත්තොත්. එතනින් ගියාම පෙනහළුවල ක්‍රියාකාරීත්වය ගත්තොත්. එතනින් ගියාම මේ අපි කතා කරන කන වැඩ කරන හැටි ගැන හිතුවොත්. ඇහැ වැඩ කරන හැටි ගැන ඇහැ කාචය ගැන හිතුවොත්. හරිද? ඔය වගේ නානා ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. ලේ කැටි ගැහෙන එක ගැන හිතුවොත් ඔය හැම එකකම භෞතික විද්‍යාත්මක සංකල්ප මොකද වෙන්නේ? ඉතා ප්‍රබලව පාවිච්චි වෙනවා. කවුරු හරි කෙනෙක් කියනවා නම් එහෙම බයෝ කරන්න නැත්නම් මෙඩිසින් කරන්න වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ෆිසික්ස් ඕන නැහැ කියලා ඒක අමු බොරුවක්. එහෙම එකක් නැහැ. භෞතික විද්‍යාත්මක සංකල්ප තමයි තනි කරම ඇඟේ මොනවා වෙන්නේද? තියෙන්නේ වැඩ කරන්න දුවන්න. හරිද? ඒ නිසා ඒක මාර වැදගත්. මේ මම මේ කියන්නේ යන්නේ තවත් භෞතික විද්‍යාව අපේ ඇඟේ තියෙන තැනකට ලස්සනට යෙදෙන තැනක්. අපි මේ 3300 ඉලක්කම විතරක් මතක තියාගෙන මේක මකම චුට්ටක්. හරිද? ඔන්න බලන්න මේ කොච්චර ලස්සන එක පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. හරි, ඕගොල්ලෝ අහලා තියෙනවා නම්, හරිද? ඔයාලා දන්නවනම් අපේ කන, කනේ ව්‍යුහය ගත්තොත් එහෙම මේ කනේ මේ තියෙන අපේ එක පැත්තක තියෙන කම්පෙත්ත, හරිද? මේක මේ පැත්තෙන් අන්නේ මොකක්? හරි. හරි. මේ පැත්තෙන් අන්නේ කනේ මේ තියෙන කම්පෙත්ත. හරිද? ඔය වගේ සාමාන්‍ය කම්පෙත්තක හැඩේ. හරි. මේ වගේ කම්පෙත්තක හැඩේ මෙහෙම ඇවිල්ලා ඉවර වෙලා මෙතනින් පටන් අර ගන්නවා ඔගොල්ලෝ බයොලොජි වල නැත්නම් ජීව විද්‍යාවේදී කතා කරනවා නැත්නම් මෙඩිසින් වලදී කතා කරනවා. හරි. S අකුරක හැඩයක් තියෙන නාලයකට තමයි මේ අපේ කන විවර වෙන්නේ. හරිද? ඒ S එක මම පොඩ්ඩක් අමතක කරලා දාන්නම්කෝ. මම නිකන් මේ මෙහෙම බටයක් කියලා හිතන්නම්කෝ. මේ බටේ අග කෙළවර ඉවර වෙන්නේ අපි දන්නවා කර්ම පටහ පටලය කියලා. නේද? සිංහලින් මේකට කියනවා කර්ම. හරිද? කර්ණ පටහ පටලය කියලා අපි මේකට සිංහලෙන් කියනවා නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ear drum එක කියලා. හම්බරේ කියලා කියන්නේ තාම නැත්නම් සරල හම්බරේ කියලා කියන දා ear drum එක කියලා කියන පොඩි පටලයකින් තමයි මේ නාලේ ඉවර වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනම් ශබ්දය මෙතනින් ඇවිල්ලා මේ කුල්ල වගේ ලොකු මේකෙන් එකතු කරලා ඉවරලා මෙහෙම ගිහිල්ලා මේ හම්බරේ කම්පණය වෙලා එතනින් එහාට තියෙන තව මේ ඉන්ද්‍රියයන් වගේ කම්පණය වීගෙන තමයි මේ හඬ මොලේ කරා ගමන් කරන්නේ. මම ඒක ගැන විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මේ මෙන්න මෙතනට වෙනකන් තියෙන මේ මොකද්ද මේ නල කොටස, මේ නලය ඇත්තටම සෙන්ටිමීටර 2.5ක් විතර, 2.5 සෙන්ටිමීටර විතර දිග නලයක්. හරිද? මේක සෙන්ටිමීටර 2.5ක විතර පොඩි බට කෑල්ල. කෙලින්ම බටයක් නෙමෙයි, ටිකක් ඇද වෙච්ච සකුර වගේ බටයක්. හරිද? ඉවර වෙන්නේ මෙහෙම තැනකින්. මේක දිහා දැක්ක ගමන් ඕගොල්ලන්ට තේරෙනවා යකෝ. හරිද? අපිට අර එක පැත්තක් විවෘත නල කියලා උගන්වලා තියෙන මේ වගේ නල නෙමෙයි. නේද? වගේ නල. ඉතින් මේ මූලධර්ම මෙතනට ඇප්ලයි කරන්න ආදේශ කරගන්න බැරිද? පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ? මේ බලන්නකෝ මේ. මේකේ ඇත්තටම හඬ යනවනම්, හරිද? හඬ හොඳට ගමන් කරනවනම් මේ මොකද ඒකට කියන්නේ? මේකට කියන්නේ බාහිර ශ්‍රවණ නාලය. ඒක මම ඒක නම කිව්වේ නෑනේ. බාහිර ශ්‍රවණ නාලය කියන සිංහලින් කියන්නේ. හරිද? බාහිර ශ්‍රවණ නාලය. හරි? මේ දන්නේ නැති අය ඉන්නවා නම් මම මේ කිව්වේ ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට external auditory canal කියලා. හරි? external auditory canal කියලා තමයි කියන්නේ. හරි? external auditory canal. ඒ කිය canal එකේ නැත්තම් මේ බටේ කෙළවර මේ වගේ වැහිච්ච කර්ණ බටහ පටලය තමයි තියෙන්නේ. ඒක මේකක හඬක් ගමන් කරද්දී ඇත්තටම මෙතන මේ හැදෙන්නේ, මෙතන නිෂ්පාදනය වෙන්නේ ස්ථාවර තරංගයක්, stationary wave එකක්. මේ ස්ථාවර තරංගයේ මූලිකය ගැන හිතුවොත්, හරිද? මේ ස්ථාවර තරංගයේ මූලිකය ගැන හිතුවොත් මේ තියෙන්නේ ඔබට මේ මොකද ඒකට කියන්නේ මේකේ හැදිවෙන මූලිකය, මූලික තානය. හරිද? ෆන්ඩමෙන්ටල් එක. එතකොට ඒකෙන් අපි හිතලා ගත්තොත් මේකේ ලැම්ඩා බෙදීම 4 සමානයි ලැම්ඩා බෙදීම 4 සමානයි L කියලා අපි හිතුවොත් ලැම්ඩා කියලා කියන්නේ 4 වැඩි කිරීම L. හරිද? එතන ඒ ලැම්ඩා බෙදීම ලැම්ඩා කියන්නේ 4 වැඩි කිරීම L. එහෙනම් මේක මේ තරංගයේ ඇතිවන මූලිකයේ තරංග ආයාමය කීයද? 4 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 10^2 මීටර. නේද? එහෙනම් ඒ ලැම්ඩා කීයද? ලැම්ඩා ඇවිල්ලා 10^10^1 මීටර. ඕක තමයි මේකේ ඇතිවෙන මොකද්ද? තරංග ආයාමය.
තරංගායාමයේ ඔය ගාන නම් අපිට බැරිද මේ තරංග ආයාමයට අනුරූප මේ තරංගයේ සංඛ්‍යාතය හොයාගන්න පුළුවන් නේ මොකද අපි කරන්නේ v සමානයි f lambda අපි ආදේශ කරනවා v ගිය අපේ අගේ අපි දන්නවා 330 කියලා ආසන්න වශයෙන් හරිද f අපි දන්නේ නැහැ 10 ඍණ 1 කියලා දැම්මා හා දැම්ම ගමන් සංඛ්‍යාතය අපිට එනවා 3300යි හර්ට්ස් කියලා ආ දැක්කද වැඩි දැක්කනේ අර 3300 ආපු හැටි කන උපරිමම සංවේදී වෙන තැන කියලා කියන්නේ මේක මූලික තානයෙන් කම්පණය වෙලා අනුනාද වෙන වෙලා මේ මෙයා අනුනාද වෙන ඒ අනුනාදන කියන එක මූලික තානයෙන් කම්පණය වෙන වෙලා ඒක තමයි කන උපරිම වෙන වෙලා කන උප කනේ උපරිම සංවේදීතාවය ඇති වෙන වෙලා හරිද ඒක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය මූලික තානයේදී තමයි උපරිම හඬ තියෙන්නේ නේ උපරිම විස්තරයෙන් කම්පණය වෙන්නේ හොඳ හඬක් ලැබෙනවා ඔක්කොම වෙන්නේ මේ මූලික තානයට අදාළ කම්පන සංඛ්‍යාතය තමයි ඇත්තරම කන සංවේදී වෙන හොඳම සංඛ්‍යාතය කියලා අවිල්ල තියෙන්නේ භෞතික විද්‍යාව හරිම ලස්සනට ඇඟේ කෑලි වලට ආදේශ කරගන්න පුළුවන් මේක සෙන්ටිමීටර 2.5යි කියලා ඉවර වෙලා අර මොනවාද මෙඩිසින් වල ඔයගොල්ලෝ දන්නා මිනිහක් කැපුවාම හොයාගන්න පුළුවන් කොච්චරයිද සයිස් එක කියලා හරි එහෙම නැත්නම් ඒවයි ගණනය කරලා දෙනවා ආසන්න වශයෙන් මේකත් සෙන්ටිමීටර 2.5යි මේ බාහිර ශ්‍රවණාලයක දිග ඒක එහෙමනම් මේ විදිහට අපිට ගණනය කරලා පෙන්නන්න පුළුවන් හර්ස් 3300 දී ඒ කන උච්චර සංවේදී කියලා පැහැදිලිද කොහොම තමයි අපි කනේ සංවේදීතාවය ගැන අපිට සාකච්ඡා කරගන්න තියෙන්නේ හරි රයිට් එතකොට ඒක ඇල්ල එහෙම හරිද හරි ඉතින් අපි තුන්ද වක්‍රය ගැන අපි කතා කරගත්තා වක්‍රය ඇයි 3300ට උඩරිම සංවේදීතාවය හම්බ වෙන්නේ කියලා කියන එක ගැන සාකච්ඡා කරගත්තා රයිට් ඒ කියන්නේ අපි හොම ඉවරයක් කරමුකෝ එතකොට ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ධ්වනි තීව්‍රතා මට්ටම කියලා කියන කොටස ගැන ඒකත් ටිකක් කට්ටියට එච්චර අවබෝධ වෙන්නේ නැති තේරෙන්නේ නැති කොටසක් හරිද ධ්වනි තීව්‍රතා මට්ටම ධ්වනි තීව්‍රතා මට්ටම හරිද මේකට කියනවා අපි ඉන්ටෙන්සිටි ලෙවල් එක කියලා ඉන්ටෙන්සිටි ලෙවල් හරි මේක ඉන්ටෙන්සිටි ලෙවල් එක හරිද මොකද්ද මේ ධ්වනි තීව්‍රතා මට්ටම කියලා කියන්නේ හරි මේක ගැන මම කියන්න කලින් චූටි වැදගත් වචන දෙකක් මට කියලා දෙන්න තියෙනවා එකක් තමයි ශ්‍රව්‍යතා දේහලීය හරිද ශ්‍රව්‍යතා දේහලීය අනිත් එක තමයි වේදනා දේහලීය හරිද ශ්‍රව්‍යතා දේහලීය සහ වේදනා දේහලීය කියලා අපි මේ දෙකට කියනවා ශ්‍රව්‍යතා දේහලීය සහ වේදනා දේහලීය මොකද්ද මේ ශ්‍රව්‍යතා දේහලීය කියලා කියන්නේ මොකද්ද මේ වේදනා දේහලීය කියලා කියන්නේ හරිද දැන් මෙන්න මෙහෙම හිතමුකෝ අපි දැන් අපි මෙහෙම හිතමු මේ දේහලීය අගයන් නැත්නම් මේවට අපි කියනවා ත්‍රෙෂෝල්ඩ්ස් කියලා හරිද ඉංග්‍රීසියෙන් කියන ත්‍රෙෂෝල්ඩ්ස් කියලා මේ දේහලීය අගයන් මේ ත්‍රෙෂෝල්ඩ්ස් ගත්තොත් මේ දේහලීය අගයන් ගත්තොත් මේවා අර්ථ දක්වලා තියෙන්නේ වර්ග මීටරයට වොට් වලින් ඒ කියන්නේ කලින් පාඩමේ ඉගෙනනවා ඒ කියන්නේ මේක අර්ථ දක්වලා තියෙන්නේ තීව්‍රතාවයකින් තීව්‍රතාවය හරි තීව්‍රතාවය කියලා කියන්නේ මොකද්ද වර්ග මීටරයට වොට් ආවේ කොහොමද ඔක්කොම ටික කලින් වීඩියෝ එකේදී කතා කරා ඒක බලන හින්දා ඒක තියෙනවා හරිද එතන එහෙනම් මේ ත්‍රෙෂෝල්ඩ් එක මේ ශ්‍රව්‍යතා දේහලීය කියලා කියන්නේ තීව්‍රතාවය හරිද එතකොට යම් කිසි තීව්‍රතාවයක් තියෙනවා ඒ තීව්‍රතාවය දුන්නොත් තමයි කනට හඬ ඇහෙන්න පටන් අරගන්නේ ඒ අනිවාර්යෙන් ඔබ ඊට වඩා වැඩි තීව්‍රතාවයක් කනට දෙන්න ඕනේ හඬක් කනට ඇහෙන්න නම් ඒක තමයි ඒකේ පොයින්ට් එක මේ ශ්‍රව්‍යතා දේහලීය අගය හොයාගෙන තියෙනවා 10 ඍණ 12යි කියලා වර්ග මීටරයට වොට් ඔය තමයි මොකද්ද ඔය තමයි මිනිහෙක්ගේ කනට හඬක් ඇහෙන්න නම් අඩුම ගානේ වර්ග මීටරයට වොට් 10 ඍණ 12ක තීව්‍රතාවයක් ලබා දිය යුතුමයි ඒක දුවිට වැඩි අඩුවෙන් දුන්නොත් ඇහෙන්නේ නැහැ පැහැදිලිද ඊට වැඩි වෙන්නම ඕනේ අපි හොම වර්ග මීටරයට 10 ඍණ 12ක් දීලා අපි ඒක හිමින් 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 වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන යනවා එහෙම වැඩි කරගෙන ගිහිල්ලා අපි ආවොත් වර්ග මීටරයට වොට් 1යි කියලා කියන අගයට 10 ඍණ 12 අපිට වැඩි කරගෙන වැඩි කරගෙන ඉන්න පුළුවන් වර්ග මීටරයට වොට් 1 දක්වා එන්නේ එහෙම ආවොත් අන්න ඒ අගයට කියනවා වේදනා දේහලීය කියලා. මොකද වේදනා දේහලීය කියලා කියන්නේ? ඒක ඇවිල්ලා අපිට හඬක් ඇහෙනකොට ඒක හඬක් නෙමෙයි තවදුරටත් කැක්කුමක් බවට පත් වෙන. ඒ කියන්නේ එතනින් එහා හඬක් මිනිහෙක් අහන්න ගියොත් එහෙම ඒක යාට එයාගේ කන සවුත් වෙනවා. ඒ කියන්නේ කන ඇතරම කනට ඒක හොඳ නැහැ. හරිද? ඒ ගානටම ලෙවල් එක.
සහ එක හරි කැක්කු කියන්නේ ඒක හරි අමාරුයි ඒක වේද hina වේදනාවක් ඒක අහන් ඉන්න බෑ ඒත් අන්න ඒ ගානට එන්න කියන්නේ එයාට අහන්න පුළුවන් උපරිම හඬ වගේ සරලව කියනවා නම් අන්න ඒ යගය තමයි වර්ග මීටර පොට් 1 කියලා කියන්නේ හරිද එහෙනම් මිනිහෙක්ගේ හඬ ඇහෙන්න පටන් අරගන්න වෙලාවේ තීව්‍රතාවයට කියනවා ශ්‍රව්‍යතා දේහලිය කියලා ඔයා 10 න් 12යි වර්ග මීටරේට වොට් අගයක් දුන්නොත් විතරයි මිනිහගේ කනට ඒක ඇහෙන්නේ. නමුත් ඔයාට ඒක වැඩි කරන්න පුළුවන් මෙතනට එනකම් විතරයි. ඊට වැඩි ගියොත් කන් අඩි පුපුරයි. ඊට වැඩි වැඩි කරන්න බෑ මේ තීව්‍රතාවය. වර්ග මීටරේට වොට් 1යි. ඔය පරාසය තමයි ඒ කියන්නේ මිනිහෙක් අහන්නේ. 10 න් 12යි 1යි අතර. හරිද? ඕක තමයි ශ්‍රව්‍යතා දේහලිය සහ වේදනා දේහලිය කියලා කියන දෙකේ කතාව. දැන් ඉතින් වැඩේ පටන් අරගත්තේ දැනි තීව්‍රතාව මට්ටම ගැන උගන්වනවා කියලා නේ උන්ට කිව්වේ වෙන වචන දෙකක්. මේ දෙක තේරුම් අරගන්න ඕනේ මුලින්ම. ඒක විද්‍යාඥයෝ කරලා තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඔයාලා මේක දිහා බැලුවාම තේරෙනවා නේද? මහා නිකන් අඤ්ඤ පොරොස්නේ 10 න් 12 ඉඳලා වර්ග මීටරේට 1. කිසිම නිකන් මේක පරාසයකට ලඝු කරන්න හරි වාතයිනේ මේක. මෙච්චර මේ පරාසය හිතන්න ඔය 0.0.0.0.0 කියලා බිංදු 12ක් ගිහිල්ලා 1යි 1යි අතර තියෙන පරාසය. හරි කැතයි ඒ මහාචාර්ය. ඒ හින්දා විද්‍යාඥයෝ කරලා තියෙන්නේ ඒගොල්ලෝ මෙන්න මෙහෙම වැඩක් කරා. ඒගොල්ලන්ට ඕනේ වුණා මොනවා හරි වර්ග මීටරයට වොට් ගන්න. ඒ කියන්නේ අපි හිතමු 10 - 5 වර්ග මීටරයට වොට්. හරිද? මෙන්න මේ වගේ යම් කිසි වර්ග මීටරයට වොට් අගයක් දුන්නාම ඒගොල්ලන්ට ඕන වුණා මේක ටිකක් මිනිහෙක්ට ඉන්ද්‍රිය ගෝචර වෙන්න. අන්න වචනේ අර්ථ මිනිහෙක් නිකන් ලේසියෙන් කියන්න පුළුවන් වෙන ඒකකයකට මේ අගය මේ වර්ග මීටරයට වොට් කියලා කියන තීව්‍රතාවය පරිවර්තනය කරන්න ඒගොල්ලන්ට ඕන වුණා. හරිම සරලව එහෙම තේරුම් කරගන්න. වර්ග මීටරයට වොට් මේ වගේ පරාසයක් ඇතුළේ මේක අපි දැන් මිනිහෙක්ගේ කන ගැන විස්තර කරන්න යනකොට කොහොම මොනවා හරි බඩුවක දැන් මිනිහා මොනවා හරි භාණ්ඩයක මොනවා හරි උපකරණයක හඬ ඇත්තටම අපි විග්‍රහ කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ මිනිහෙක්ගේ කනට ඒක කොච්චර බාධාවත්ද කියලා කියන තැනේ ඉඳලානේ. ඒකනේ අපිට ඕන වෙන්නේ. එතකොට ඔන්න ඔතන ගැන කතා කරන්න ගිය ගමන් මේ අගයන් දෙක ඕනේ. මේක මහා ජරා වරාසයක තියෙන අගයන් දෙක. එතකොට ඕක ගැන හොඳට විග්‍රහ කරන්න හොඳට පැහැදිලි කරන්න විද්‍යාඥයන්ට ඕන වුණා ලේසි විදිහකට මේක ලේසි ඒකකයකට මේක ගේන්න පරිවර්තනය කරගන්න. ඒකට ඒගොල්ලෝ යම් කිසි වැඩක් කළා. ඒගොල්ලෝ කළා මෙන්න මෙහෙම වැඩක්. ඒගොල්ලෝ කිව්වා වාට ඕනම තීව්‍රතාවයක් තියෙනවා. මේක ඇත්තටම බෙල් කියලා කියන විද්‍යාඥයා තමයි सिद्ध කරන්නේ. බෙල් එයාගේ නම. හරිද? මේ බෙල් කියලා කියන විද්‍යාඥයා මොකද්ද කරන්නේ? ඕනම තීව්‍රතාවයක් අරගෙන ඒ තීව්‍රතාවය කියලා කියන එක බෙදන්න කිව්වා. I not ඒ කියන්නේ ශ්‍රව්‍යතා දේහලිය අගය. එතන මොකද්ද වෙන්නේ? කියන්නේ ශ්‍රව්‍යතා දේහලිය වගේ කී ගුණයක්ද අපිට ඇහෙන හඬ? අපිට ඇහෙන තීව්‍රතාවය කියලා කියන එක මේක බෙදුවාම ගන්න පුළුවන් නේ. තේරෙනවද? ඒ අපිට ඇහෙන යම් කිසි තීව්‍රතාවය අපි ශ්‍රව්‍යතා දේහලියෙන් බෙදනවා. ඒ කී ගුණයක්ද කියලා කියන කෙනා. ඒකේ ලඝු වගේ ගන්න කිව්වා. හරිද? ලඝු වගේ ගන්න කිව්වා. අන්න එහෙම කළාම අපිට එනවනේ යම් කිසි අගයක්. ඔන්න ඔය අගයට අපි කියන ලස්සන නම. ඒකට කියන්නේ අපි ධ්වනි තීව්‍රතාව මට්ටම කියලා. ධ්වනි තීව්‍රතාව මට්ටම කියලා තමයි අපි ඔකට කියන්නේ. ඒක මේක මනින්නේ. මේ ධ්වනි තීව්‍රතාව මට්ටම ඇත්තටම මනින්නේ බෙල් කියලා කියන ඒකකයි. මොකද මනින්නේ බෙල් කියලා කියන ඒකකෙන් තමයි මනින්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ මේකත් මොකද උනේ? මෙහෙම ගත්තා ටිකක් මොකද උනේ? මේක ටිකක් අර මේ ඒ කියන්නේ හරිම චූටියක්. හරි පොඩි. ඒ හින්දා ඒක අපි තව ඒක අගේකින් වැඩි කරනවා 10 න් වැඩි කරනවා. ඕනම එකක් ඕගොල්ලෝ දන්නවනේ 10 න් වැඩි කරාම ඩෙසි කියලා කියන වචනේ නේද? මීටර් කියලා සෙන්ටිමීටර් කියලා කියන එක 10 න් වැඩි කරොත් ඒක ඩෙසි මීටර් sorry. ඒ කියන්නේ 10 ගුණ වලට අපි කියන මෙතන මම පරිවර්තනය වැරදි කිව්වා. කොහොමද? අපි 10 ගුණ වලට කියන ඩෙසි කියලා කියන වචනේ නේ කියන්නේ. ඒ වගේ මේක 10 න් වැඩි කරාම මේක බෙල් මොකද උනේ? බෙල් ඩෙසිබෙල් වුණා. හරිද? එහෙම තමයි ඔය ඩෙසිබෙල් කියලා කියන එක හැදිලා තියෙන්නේ. මේක 10 න් වැඩි කරන නිසා මේක ඩෙසිබෙල් වුණා. බෙල් එක ඩෙසිබෙල් වුණා. ඒතර ඒ හින්දා අපි L වලින් ගත්තොත් ධ්වනි තීව්‍රතා මට්ටම ලෙවල් කියලා කියන අදහසින් L කියලා ගත්තොත් ඒ L වලගේ අපිට 10යි ලඝු I මෙදීම I not කියලා කියන සමීකරණයෙන් ලබා ගන්න පුළුවන් මේක සම්මත සමීකරණයක්. කරලා තියෙන්නේ අපිට හම්බ වෙන ධ්වනි තීව්‍රතාවය ශ්‍රව්‍යතා දේහලියට දේහලියාගයට දක්වන අනුපාතය අරගෙන ඒකේ ලඝු වර්ගය අරන් ඒක 10 න් වැඩි කරනවා. වැඩි කරපු ගමන් ඩෙසිබෙල් වලින් අපිට උත්තරේ එනවා.
प्रश्न श्रव्यता देहली अपने मिनट पहले मगर मे पदे कोहमत नोट ඒක මන් 10 වෙනිදා කියලා ආදේශ කරා. ඒක ශ්‍රව්‍යතා දේහලියට අදාළ L එක හොයාගන්න ඕන. ඒකත් 10 වෙන 12 වෙනි. ඒ දෙක දැම්මා. දැම්මහම මේ දෙක කැපිලා යනවා. එකයි එකයි ලඟු එක බිඳුවයි 10 වරක් බිඳුව බිඳුවයි. එහෙනම් බිඳුවයි ඩෙසිබල් තමයි මොකද වෙන්නේ? ඩෙසිබල් ලියනකොට සිම්පල් D කැපිටල් B ඈ. ඇයි කැපිටල් B බෙල් කියලා කියන මහත්යට පින් සිද්ධ වෙන්න. T කියලා කියන්නේ ඩෙසි කියලා කියන අදහසින් මේක සිම්. ඒ වෙනා ලියෙන්න ඕනේ ඩෙසිබල්. එතන බිඳුවයි ඩෙසිබල් තමයි ශ්‍රව්‍යතා දේහලිය. හා ඩෙසිබල් බිඳුව එනං එල් සමානයි ඩෙසිබල් 120. එතකොට එහෙනම් වේදනා දේ ශ්‍රව්‍යතා දේහලිය 0.2 ඩෙසිබල් වෙනකොට වේදනා දේහලිය 120 ඩෙසිබල් වෙනවා. ඒක ඔබට ඇහෙන පරාසය එනං 0.2 ඩෙසිබල් සහ 120 ඩෙසිබල් අතර අගයක් තමයි අපිට මොනවා වෙන්නේද? ඇහෙන්නේ අහන්න පුළුවන්. පැහැදිලිද? ඒත් ඔන්න ඕම ඔක පොඩ්ඩක් තව විග්‍රහ කරන්න පුළුවන් මේ ධ්වනි තීව්‍රතා මට්ටමත් එකට. डेसिबल वाली मैंने लगती है तीव्रता मट्ट श्रव्यता देहली ये मट्ट में क्या अन्य बिंदु है डेसिबल वेदना देहली ये मट्ट में एक ऐसी विषय डेसिबल पहले तो ये विधि रोका पहले पहले कराना बोलूँगा हरे राइट इधर गाना ठीक आपने यहाँ शुरू करना हो मेरे क्या ना कोण्डक आउन आपने तो बोला देरी तो मेरे මම නිකන් ඉදින් මේ කරලා පෙන්නන්නේ යුතුයකමක් විතර මේක පොඩක් පෙන්න ගන්න ඕන නිසා කෙනෙක් කරන්න ඕන හින්දා මම පාස් පේපර්ස් ටිකක් අරගත්තා ලේසි වෙන්න ඕගොල්ලොත් බලන්න මේ 97 ප්‍රශ්නේ ප්‍රබවයකින් නිකුත් රටක් ගන්න හදාගෙන යන්න හොඳේ ප්‍රබවයකින් නිකුත් මොකෝ මේක සුළු කිරීලි ටිකක් තියෙන නිකන් අමුතු ලොකු දේවල් නැහැ ප්‍රබවයකින් නිකුත් වන තීව්‍රතාවය I ඒගොල්ලෝ දීලා තියෙනවා 10 6කින් වැඩි කරාලු මුල් ලගේ වගේ ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ I 10 6 I sorry පළවෙනි අවස්ථාවේ I නම් I1 I නම් දෙවෙනි අවස්ථාවේ I2 එක 10 6යි I ගලා කියලා කියන. ධ්වනි තීව්‍රතා මට්ටමේ මීට අනුරූපව වැඩි වෙන ධ්වනි තීව්‍රතා මට්ටම කොච්චරයිද කියලා අහන ගනේ. මේක I1 I2 ගින් කරා නම් ඩෙසිබල් වලින් කොච්චරක් වැඩි වුණාද කියලා තමයි අපෙන් අහන්නේ. හරි? එතකොට ධ්වනි තීව්‍රතාවෙහි මුල් ලඟේ මේ 6 ගුණයකින් වැඩි කරා නම්
පළවෙනි අවස්ථාවේ මේ ධන තීව්‍රතාවය ඒගොල්ලෝ දීලා තියෙනවා ප්‍රභවයකින් යුක්ත වන ධන තීව්‍රතාවය මුල්ලගෙමින් 10 6ගුණයකින් වැඩි කරන්න. එහෙනම් පළවෙනි අවස්ථාවේ L1 නම් ඒ L1 වල අගය 10යි ලඟු I1 වෙදීම I0 මේක පළවෙනි සමීකරණය. හරිද? L1 වල අගය 10යි ලඟු I1 වෙදීම I0. අපෙන් අහන්නේ අහන්නේ වැඩි වල ධන තීව්‍රතාව මට්ටම. ඒ කියන්නේ එහෙනම් අහන්නේ L2 අඩු කිරීම L1 අහන්නේ. කියනකොට අපිට අමුගොල්ලන්ට පැහැදිලි කරලා ලියුවකින් පළවෙනි ගානින් ඉඳ චුට්ටක් එහෙම ලියන්නම් පොඩි නැත්තම් හරියන්නේ මානිකන් පටස් ගාලා හදන්නේ. හරි මෙහෙම ඉදන්නකො පළවෙනි අවස්ථාවේ උපකරණයක ධන තීව්‍රතාවය I1. හරිද? පළවෙනි අවස්ථාවේ ධන උපකරණයක ධන තීව්‍රතාවය I1. එතකොට මේ වෙලාවේ ධන තීව්‍රතාව මට්ටම L1. හරි? පළවෙනි අවස්ථාවේ ධන දෙවෙනි අවස්ථාවේ ධන තීව්‍රතාවය I2. එහෙනම් දෙවෙනි අවස්ථාවේ ධන තීව්‍රතාව මට්ටම L2. ඒගොල්ලෝ කියනවා මේ දෙවෙනි අවස්ථාවේ I2 නෙමෙයිලු. ඒ කියන්නේ I2 කියලා කියන්නේ 10 6යි I1. ඔන්න ඔහම ගන්න. හරි මෙච්චරකින් වැඩි කරා. L1 L1 සහ L2 අතර වෙනස තමයි අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ මේ ධන තීව්‍රතාව මට්ටම් දෙක අතර වෙනස. L2 අඩු කිරීම L1 වල අගය. හදමු. ඔන්න බලන්න. L1 කියලා කියන්නේ 10යි ලඟු I1 බෙදීම I0. මේක පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණේ L2 කියලා කියන්නේ නැවත 10යි ලඟු 10 6යි I1 බෙදීම I0. මේක දෙවෙනි සමීකරණය. දැන් අපිට ඕනේ L2 අඩු කිරීම L1 මේ දෙව අවස්ථා දෙකේ තීව්‍රතා මට්ටම් දෙක අතර වෙනස තමයි අපිට ඕනේ. එහෙනම් අපි දෙකෙන් එක අඩු කරන එක තමයි කරන්නේ. එතකොට L2 අඩු කිරීම L1 කියලා කියන්නේ ලඟු අඩු කරාම බෙදෙන එක තමයි වෙන්නේ. ඔන්න ඔකයි ඔක දිහා වෙනස. ඒ කියන්නේ 10යි ලඟු හරිද I1 බෙදීම I0 බෙදීම හරි බෙදීම 10යි ලඟු හරි 10යි ලඟු I sorry 10යි ලඟු 10 6යි I1 බෙදීම I0 කියලා කියන එක තමයි එන්නේ. ඒක මේක සුළු කරනකොට ඔයගොල්ලන්ට තේරෙනවා L2 අඩු කිරීම L1 එකේ 10යි ලඟු එළියට ඇවිල්ලා I1 බෙදීම I0 වැඩි කිරීම I0 බෙදීම 10 6යි I1 වෙනවා. ඔන්නෝනේ ඔය සුළු කරාම එන්නේ නේ. බෙදුවම මේ දෙක අරස්පරේ වැඩි වෙනවා. 10 ලඟු ගැලවම එළියට ගත්තා. I1ට I1 කැපිලා යනවා. I0 කැපිලා යනවා. හරි. එතකොට අපිට එනවා L2 අඩු කිරීම L1 කියලා කියන්නේ. අනේ දානේ නේ. සෝරි වැරදුනායි. මේන මෙතනයි 10 6යි I1 නේ. මම L2 අඩු කිරීම L1 කියලා කියන එක මේ පැත්ත මාරු කරලා ගත්තානේ. සෝරි යා. මේක I1 වෙනවා. පළවෙනි එකේ දෙවෙනි එක නේ ඉන්නේ. L2 අඩු කිරීම L1 කියලා කියන්නේ මෙයාගෙන් මෙයා නේද මෙයා තමයි ඉස්සලා ලියවෙන්නේ හොඳේ එතකොට මෙතන එන්නවනේ මෙන්න මෙහෙම ඕක තමයි හරි 10යි ලඟු 10 6යි I1 බෙදීම I0 වැඩි කිරීම I0 බෙදීම I1 I1ට I1 කැපිලා යනවා I0 ට I0 කැපිලා ගියා ලඟු 10 6 කියලා කියන්නේ 6යි නේ එහෙනම් මොකද උනේ L2 අඩු කිරීම L1 කියලා කියන්නේ 10 වරක් 6 10 වැඩි කිරීම 6 ඩෙසිබල් 60යි ඩෙසිබල් 60ක මොකද උනේ වෙනසක් ඇති වෙනවා ධන තීව්‍රතාවය 10 6 ගුණයකින් වැඩි කළා පැහැදිලිද එතකොට මෙතන පොඩි දෙයක් තියෙනවා කියන්න ඕගොල්ලන්ට මේක ටිකක් හිතා ගන්න අමාරුයි නම් මෙන්න මෙහෙම මේ සමීකරණය මතක තියාගන්න ඕනනම් කෙනෙක්ට පුළුවන් මෙන්න මෙහෙම සමීකරණයකුත් ලියන්න මේගොල්ලෝ හැමතිස්සෙම අහන නිසා L2 අඩු කිරීම L1 සමානයි 10යි ලඟු I1 බෙදීම I2 ඔන්නෝම ලියුවත් මේක කමක් නැහැ. තේරුණාද? දැන් මේකට ආදේශ කරගත්තාම දෙලින්ම මේක හදන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ 10 6යි. Sorry. I1 බෙදීම I2 නෙමෙයි I2 බෙදීම I1. Sorry. I2ට හැමතිස්සෙම පැත්තම I2 බෙදීම I1. ඒක ඔය සමීකරණය දෙලින්ම ඕනනම් කඩපාඩම් මතක තියාගත්තත් කමක් නැහැ. ඔය සුළු කිරිල්ල වාතයි. මොකෝ මේ L2 සහ L1 අතර වෙනස ඕන තරම් අහන. ඒ අහනින්ද මේකට දෙලින්ම ආදේශ කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් එහෙම කඩපාඩම් කරන්න යන්න ඕනේ නැහැ. ලඝු සුළු කිරිල්ල ගැන පොඩි අදහසක් තියෙනවා මේක කරන්න පුළුවන්. පැහැදිලිද? දොර ඔන්න ඔහොම එහෙම. හරි. ඊට පස්සේ බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. ඔය පරණ ප්‍රශ්න 97 ඉඳ කොහෙද ආවද? හරි. පොඩි 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 ප්‍රශ්න තමයි අහන්නේ. ඔකෙන් ලොකු ඒවා අහන්න යන්නේ නැහැ. හරි. ඊට පස්සේ අහනවා ධ්වනි තීව්‍රතාවයේ I වන ධ්වනි ප්‍රභවයක් ඉවත් කොට. එම ස්ථානයේ තීව්‍රතාවයේ CI I වන ධ්වනි ප්‍රභවයක් තිබ්බල්. දෙනවද ලක්ෂයක තීව්‍රතා මට්ටමේ වෙනස් වීම. ආය ආගමයි. පළවෙනි වෙලාවේ I1 I1 I2 දෙවෙනි වෙලාවේ I2 එක 100යි I2 හරි අපෙන් අහන්නේ L2 අඩු කිරීම L1 ඒ කියන්නේ මේ දෙකේ වෙනස තමයි අහන්නේ
හරි ලේසි හරිද ආය ආදේශ කරන්න තියෙන ඕන අර සමීකරණය ආදේශ කරන්න ඕකම l2 වඩු කිරීම l1 සමානයි 10යි ළඟ i2 බෙදීම i1 මොකද එන්නේ 10යි ළඟ i2 කියලා කියන්නේ 100යි i බෙදීම 100යි i1 බෙදීම i1 i1ට i1 කැපිලා ගියා 100යි කියලා කියන්නේ ළඟ 100 කියලා කියන්නේ 2යි නේ දන්නවද එහෙනම් 10 වරක් 2 20යි ඩෙසිමල් 20යි හරි ඔය විදිහට සුළු කරන්න පුළුවන් ටග් ගාලා ගන්න හරි ඊට පස්සේ මෙන්න මේක බලන්නකො මේක චුට්ටක් විතර ඊට වඩා වෙනස් එකක් හරිද මේක අහලා තියෙන්නේ 2000 හරිද මොකක්ද මේ අහලා තියෙන්නේ මේගොල්ලෝ කියනවා සර්ව සම යන්ත්‍ර 10ක් මැෂින් තියනවලු 10ක් 1 2 3 4 5 6 7 8 9 10ක් ඒ 10 තියෙන තැනක එක්තරා ධන තීව්‍රතාව මට්ටමක් ගණනය කරනවා මේක තියෙන තැනක යම් කිසි ධන තීව්‍රතාව මට්ටමක් ගණනය කරනවා අපි ඊට මේක එල්මන් කියනවා ධන තීව්‍රතාව මට්ටම ඩෙසිබල් 10කින් අඩු කරන්න ක්‍රියාත්මක වීම නැවැත්විය යුතු යන්ත්‍ර සංඛ්‍යාව. يعني ඊළඟ වෙලාවෙදී අපි හිතමු යන්ත්‍ර x ගානක් තියෙනවා. දැන් මේ ධන තීව්‍රතාවය l2. හරිද? දැන් මේ ධන තීව්‍රතාවය l2. නමුත් ඒකල පැහැදිලිව කියනවා l1 අඩු කිරීම l2 කියලා කියන්නේ ඩෙසිබල් ඩෙසිබල් 10යි. හරි? මේ දෙකේ වෙනස ඩෙසිබල් 10යි. දැන් මෙතන තියෙන මේ මැෂින් ගාන අපි දන්නේ අපි හිතමු මේ මැෂින් කියලා කියන්නේ මැෂින් x ගානක් තියෙනවා කියලා. එතකොට මේ එක මැෂිමක ධ්වනි තීව්‍රතාවය අයින. හොඳට තේරුම් ගන්න. එක මැෂිමක ධ්වනි තීව්‍රතාවය අයින. එතන මැෂින් තිබුණේ 10යි. එහෙනම් මෙතනදී ඇති කරපු ධ්වනි තීව්‍රතාවය 10යි අයි. මෙතන එක මැෂිමක ධ්වනි තීව්‍රතාවය අයින. එතනදී ඇති කරන ධ්වනි තීව්‍රතාවය xi. එහෙම හිතුවගෙන xi. එතන 10යි i ගෙන් l1 තීව්‍රතාව මට්ටමක් ඇති කරනවා. xi ගේ මම වචන හරියට තේරුම් ගන්නේ ධන තීව්‍රතාවය කියන්නේ මොකද්ද? ධන තීව්‍රතාව මට්ටම කියන්නේ මොකද්ද? 10යි i ධන තීව්‍රතාවයෙන් l1 ධන තීව්‍රතාව මට්ටමක් ඇති කරනවා. xi ධන තීව්‍රතාවයෙන් l2 ධන තීව්‍රතාව මට්ටමක් ඇති කරනවා. එහෙනම් මොකද උනේ? මේ දෙකේ පරතරය අපිට දිර දෙනවා 10 ඩෙසිබල් කියලා. ඉතින් ආදේශ කරන්න අරකටම l1 අඩු කිරීම l2 සමානයි 10යි ළඟ i1 බෙදීම i2 හරයි. මෙතනට ආව l1 නම් උඩට එන්න ඕනේ i1 නේ. ඒ දෙක අතර පරතරය ඩෙසිබල් 10යි. ඩෙසිබල් 10 සමානයි 10යි ළඟ පළවෙනි එකට එන්නේ 10යි i දෙවෙනි එකට එන්නේ xi. මේ x ගියාගේ තමයි අපිට ඕනේ. i ටයි කැපිලා යනවා. 10ට 10ක් කැපිලා යනවා. අන්නවම බෙදන්න ඕනේ. ළඟ වලට මෙහා පැත්තේ තියෙන පදේ කපලා දාන්න. ඉතින් එන්නේ අපිට 1 සමානයි ළඟ 10 බෙදීම x නේ. 1 සමානයි ළඟ 10 බෙදීම x කියලා තමයි එන්නේ. හරි නේද? ඔව් එතන මේක ඇන්ටි ලොග් කරන්න. ඒ කියන්නේ ප්‍රතිලඝු බලන්න මේක කොහොම තීදි සුළු කරන්න බැරි බව ඔකුණට දෙන ලඝු 10 බෙදීම x මේ පැත්තේ 1 ඉතුරු වෙන්නේ. එතන මේ ලඝු පදේ අයින් කරන්න නම් ඇන්ටි ලොග් ප්‍රතිලඝු බලන්න ඕනේ නේ. එහෙනම් ප්‍රතිලඝු බලපු ගමන් 1 කියලා කියන්නේ ප්‍රතිලඝු වලින් ගත්තොත් 10 නේ. ඒ කියන්නේ ලඝු 10 1යි නේ. එහෙනම් ප්‍රතිලඝු 1 කියලා කියන්නේ 10. අර ඒකම අනිත් පැත්ත. ලඝු සුළු කිරෙල්ල ඒ වෙලින් දැනගන්න ඕනේ ඕ ලෙවල් සුළු කිරෙල්ල. හරිද? 10 බෙදීම x තම ලඝු පදේ අයින් වෙලා යනවා. 10 ට 10 කැපිලා කියන යනවා x කියලා කියන්නේ 1යි කියලා උත්තරේ එනවා. එහෙනම් මුලින් යන්ත්‍ර 10ක් තිබුණා. දැන් යන්ත්‍ර 1යි තියෙන්නේ. කීයක් නවත්තන්න ඕනද කියලා අහන්නේ. හොඳට උත්තර දෙන්න ඕනේ. යන්ත්‍ර 9ක් නතර කරන්න ඕනේ. මේකේ උත්තරේ තියෙනවා. හරි? යන්ත්‍ර 9ක් නවත්තන්න ඕනේ. අන්න ඒ වගේ ප්‍රශ්න අහනවා. හරිද? ඒක කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? ආයි බලමු आई हाँ पास मेहम दस दिखे प्रश्न मेन मे वे खाली लेसी दस एक प्रश्न लेसी दस दिखे प्रश्न कहा मेन मेहन हर मम्मी के उको मे अट मे पेज मजा देखे प्रश्न तीन मन उठ कर ඕගොල්ලෝ හදන්නේ මොකෝ ඕගොල්ලෝනේ හදන්න ඕනේ මම මේකන් උදාහරණ විදිහට මේවා ටික පෙන්නුවේ ආයේ කියන 2002 ප්‍රශ්නයක් ශබ්ද විකාශන යන්ත්‍රයක් වොට් 5ක ධ්වනි ප්‍රතිදානයක් ජනිත කරන විට ඒ කියන්නේ මොකක් හරි ශබ්ද විකාශන යන්ත්‍රයක් තියෙනවොනොම මෙයා වොට් 5ක ප්‍රතිදානයක් ජනනය කරනවා උත්කලයට ඇහෙනවලු තීව්‍රතාව මට්ටම ඩෙසිබල් 10යි මේ වොට් 5ට ඩෙසිබල් 10ක් කියලා ඇහෙනවා ඊළඟට කියනවා ශබ්ද විකාශන යන්ත්‍රයේ ධ්වනි ප්‍රතිදානය වොට් 50 දක්වා වැඩි කරනවලු දැන් ඊළඟ වෙලාවේ මෙයා වැඩි කරනවලු වොට් 50ට එතකොට ඇහෙන අලුත් එක අහන්නේ නේ ඔව්
පුද්ගලයා රැසෙන ධන තීව්‍රතාව මට්ටම තමයි අපෙන් අහන්නේ. පහයක 50 දක්වා වැඩි කරලා. ඒතර මේ වොට් පහ වොට් 50 දක්වා වැඩි කරලා තියෙන්නේ දැන්. ධන තීව්‍රතාව මට්ටම. ඉතින් මොකද කරන්නේ? හරි. අපිට තියෙන්නේ අපේ සමීකරණයට ආදේශ කරගන්න. පළවෙනි එල්ල වෙලාවේ 10 සමානයි. හරිද? 10 සමානයි 10යි ලඝු පහ බෙදීම අයිනෝ. මේක එක. දෙවෙනි වෙලාවේ L2 සමානයි 10යි ලඝු 50 බෙදීම අයිනෝ. මොකද එක. ඉතින් ආයෙ අර සුපුරුදු පරිදි අඩු කරලා දාන්න. මේක අඩු කරන්න දෙන්න 10 ඍණ L2 කියලා කියන්නේ 30ද? 10යි ලඝු 10 ඍණ L2 නේ. L2 ඍණ 10 කියලා ගමුනේ. මොකෝ වැඩි එකෙන් අඩු එක අඩු වෙනවනේ. එහෙනම් L2 ඍණ 10 සමානයි 10යි ලඝු 50 බෙදීම i0 වැඩි කිරීම i0 බෙදීම 5 i0 i0 කැපුණා 5ට 50යි 10යි මොකද උනේ 10යි ලඝු 10යි එහෙනම් l2 ඍණ 10 සමානයි 10යි ලඝු 10 කියලා කියන්නේ 1යි එහෙනම් 10 වරක් එක 10යි එහෙනම් l2 සමානයි ඩෙසිබල් 20යි හරිද ඩෙසිබල් 20යි දෙවෙනි අවස්ථාවේ ඩෙසිබල් 20කින් ඒක වැඩි වෙනවා ඔය වගේ තමයි ඉතින් මේකේ ගණන් වල ලොකු වෙනසක් නැහැ අපිට තියෙන්නේ මේ මොනවා කරන්නද ටිකක් කරා මේ සුළු කිරිල්ල උරු වෙන්න විතරයි මහ ලොකු කෙහෙම් මලක් නැහැ දැන් ඔය පරණ ඒවානේ හැදුවින් 2016 එක හදන්නම්කෝ ඉතින් ඒත් කිමම තමයි හැද මහ ලොකු දෙයක් නැහැ ඒක හදනවා අතර කරන්නම් ඔයගොල්ලෝ මේ ඉදිරි ප්‍රශ්න ටික හදන්න හදාගෙන යනකොට මේ සුළු කිරිල්ල තේරුම් ගන්න පුළුවන් වෙයි මේකේ ප්‍රශ්න ටික කරා නම් ඇති ඇත්තටම හරි ලොකු දෙයක් නැහැ ඒක කියනවා ගමන් කරන ජෙට් යානාවක ඩෙසිබල් 150 මේ දී මෙහෙම ජෙට් එකක් කියනවා හරි ඔව් ජෙට් එකක් මේකේ ඩෙසිබල් 150ක දොර තීව්‍රතා මට්ටමක් ඇති කරන්න පුළුවන්. හරිද? ශ්‍රව්‍යතා දේහලීය 10 12 කියලා ගන්න. I0 සමානයි 10 12 ඩෙසිබල් කියලා ගන්න කියලා කියලා තියෙනවා. ජෙට් යානාව මගින් ඇති කළ හැකි උපරිම ධන තීව්‍රතාවය අහන්නේ. මෙයා ඇති කරන I එක කොච්චරයිද කියලා අහන්නේ. එදික එහෙම බලන්න මේ 2016 යනවා. මොකද්ද කියන්නේ? L ලැබිලා 150යි 10යි ලඝු හරිද? I කීයද? I දන්නේ නැහැ. I not 10 ඍණ 12 කියලා දීලා තියෙනවා. ඉතින් මොකද උනේ? 10 ඍණ මේ පැත්ත කපලා දැම්මා. මොකක්ද දෙන්නේ අපිට? 15 සමානයි ලඝු I බෙදීම 10 ඍණ 12. දැන් මොකද වෙන්නේ? මේ ලඝු අයින් කරන්න බෑ අර මං කියුවා. එහෙනම් දෙපැත්තම ප්‍රතිලඝු බලන්න. ප්‍රතිලඝු 15 කියන්නේ 10 15යි නේ. ඒක දන්නවනේ. ප්‍රතිලඝු 10 15යි කියන්නේ 10 15 වෙනි බලය. සමානයි I බෙදීම 10 ඍණ 12. එහෙනම් කීයද අයියෙන්? මේ දෙක වැඩි කරාම i කියලා කියන්නේ 10 3යි wm ඍණ 2. ඒ කියන්නේ වොට් වර්ග මීටරේ වොට් 1000ක ඔව් වර්ග මීටරේ වොට් 1000ක ධ්වනි තීව්‍රතාවය ඇති කරනවා. හරි. මේ පොතේ මේ වගේ ප්‍රශ්න ටික තියෙනවා. ඒ කියන්නේ ධ්වනි තීව්‍රතාවෙන් අහපු ප්‍රාස් පේපර්ස් ප්‍රශ්න ටික. ඒ ටික නිකන් ඔහොම හදලා දාන්න. මේක සුළු කිරිල්ල පොඩි හරඹයක් තමයි තියෙන්නේ. අර ධ්වනි තීව්‍රතා මට්ටම හොයන එකේ වෙනස්කම ධ්වනි තීව්‍රතා මට්ටම් දෙකේ වෙනස අහලා තියෙනවා. මේ සමීකරණය නිකන් ඔළුවේ තියාගන්න. L2 ඍණ L1 සමානයි 10යි ලඝු I2 බෙදීම I1 කියලා. මේකත් ඕනනම් සම්බන්ධ සමීකරණයක් විදිහට මම නිකන් කොටු කරලා පෙන්නනවා. නමුත් ඒක එහෙම සම්බන්ධ සමීකරණයක් නම් නෙමෙයි. ඔයාලගේ සම්බන්ධ සමීකරණයෙන් ගොඩනගා ගන්න සමීකරණ. මේක ඕනනම් මතකයේ තියාගන්න. ඒතර මේව දෙකක වෙනසක් આવොත් අත් ගාලා සුළු කරලා දාගන්න හැකියාව තියෙන නිසා. හරි L2 අඩු කිරීම L1 කියලා කියන 10යි ලඝු I2 බෙදීම I1. හරි. රයිට්. ඉතින් ඔය ටික තමයි කියන්න දෙන්නේ ධ්වනි තීව්‍රතාව මට්ටම ගැන. අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟට මේ පාඩමේ භූකම්පන තරංග සෙට් එක ගැන. يعني සුනාමි ඒ වගේ තරංග ටික ගැන සහ විද්‍යුත් චුම්බක තරංග ගැන යම් පොඩි ප්‍රමාණයක් ඒ ටික තමයි කතා කරගන්න තියෙන්නේ. අපි ඒ ටික කතා කරගමු තව ඊළඟ වීඩියෝ එකෙන්. හරිද? ඔන්ලයින් ක්ලාස් එකේ කරන පාඩම් ටිකත් එක්කත් එකතු වෙන්න ඔයාලට අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාන්නම්. අලුත් වීඩියෝ එකක් එක්ක පුළුවන් ඉක්මනට හම්බ වෙමු. මේක MCQ ටික කරන්න කරහම මේක සුළු කරගන්න හැටි කර